ඔහුලන්ට ඒ මියසික කැහුණනේ දැම් මේ වෙනකොට ලංකාවේ සංස්කෘතිකාංගමය වශයෙන් ඉහල මංගල්ලයක් එහෙමනැත්තං. ලංකාවේ ප්‍රධානම මංගල්ලයක් වෙච්ච මංගල්ලයන් අතරින් වෙසක් පොසොන්වල් අමතරව අපි කරන වාර්ෂිකව නව වසර උදාවීම සිංහලයන්ගේ සමරණකොට ඒකත් එක්ක මේ වෙනකොට ටික්ටොක් වල සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලාවල වෛරල් කරවන දේ ගැන ඔගලන්ට අහන්න පුළුවන්. ඔය මියුසික් එක ගැන ඔගලන්ට අහන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ටික්ටොක් එක සමාජ ජාල මාධ්‍ය භාවිත කරන තරුණ පරපුර තුළ අහන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. අනිවාර්යෙන් අහලා තියෙන්නත් ඕනේ. මේක අපි ආතල්යකට ගත්තට ඉදිරියේදී අනාගතයේදී මේක කොච්චර දැවැන්ත හානියක් වෙනවද කියන එක සාමාන්‍ය සවිඥානික බුද්ධියක් නැති සාමාන්‍යයෙන් ප්‍රඥාවක් නැති ඔහේ රැල්ලට ගහගෙන යන මිනිස්සුන්ට මේක හින ආතල් එකක් මේක අරගෙන වැළඳ ගන්න. මේක ඉදිරියේදී කොච්චර හානියක් වෙන්න පුළුවන්ද කියන එක තේරුමක් ගන්න පුළුවන්. ප්‍රඥාවන්ත සවිඥානික සබුද්ධික පිරිසකට විතරයි. ඒක නිසා මම මේ කතා කරන එක සමහර අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන ඔවුන්ට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒක ගැන මට කරන්න දෙයක් නැහැ. තේරෙන මිනිස්සු ටිකට තේරෙන්නේ 10කටද 15කටද 20කටද 100කටද ඒ තේරෙන මිනිස්සු ටිකට මම කතා කරා. මේක තුලදී බලනකොට අපිට මේක කොච්චර හානිකර තත්ත්වයක් ගේන්න පුළුවන්ද කියන එක ඔගලන්ට තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි දැන් උදාහරණයක් ගන්නවානේ. දැන් අපේ මේ මහා දැවැන්ත ශිෂ්ටාචාරයක මහා දැවැන්ත ලිඛිත ඉතිහාසයක මහා දැවැන්ත අතීතයක් සහ වර්තමානයක් තුලින් අනාගතයක් හිමි කර ගන්න පුළුවන් ජාතිය හිමින් වලපල්ලට යවන්න කරන කූට කුමන්ත්‍රණයක් කියන එක තේරුම් ගන්න බැරි කූට සංස්කෘතිකමය ආක්‍රමණයක් කියන එක තේරුම් ගන්න බැරි පිරිසක් තමයි මේ දේවල් වැළඳගෙන මේවා විනාශ කිරීමට තැත් කරන්නේ, මේ දේවල් සමාජගත කරවන්නේ. එතකොට උදාහරණයක් අපි දැක්කා අරගලේ වෙලාවේ. අරගලේ වෙලාවේ මොකද්ද කරේ? අරගලේ වෙලාවේදී අරගලේ අලවෙන්න ප්‍රධානම හේතුව එතෙන්ට ආව එන්ජිඕ කැලණි කණ්ඩායම් තහ සමාජවාදී නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් කීපයක්. එතකොට ඔවුන් ඇවිල්ලා අර මිනිස්සු බඩගින්න වෙනුවෙන් කරපු අරගලය අස්කිරියයි මල්වත්තයි දිසාවට යොමු කෙරෙව්වා. අස්කිරියයි මල්වත්තයි නැත්තම් පොල්ලතු දෙකක් තිබ්බනම් හොඳයි කිව්වා. වෙසක් කළු කෙරෙව්වා. වෙසක් කූඩු කළු කරා. බුදු පිළිම ඇඳලා ඒව කටු බලි ගාලා මූණු කොටු බොලි ගාලා විනාශ කරන தත්ත්වයට පත් කළා. ඕගලන්ට මතක ඇති, ඕගොල්ලෝ මතක් කරලා බලන්න මේ දේවල් ගැන. එතකොට මිනිස්සුන්ට ලංකාවේ ඉන්න මිනිස්සු අරගලේ අතෑරලා ගියා. හැබැයි ඒ අරගල කාර්යොත් එක්ක ආපු ඒ ජෙනරේෂන් වෙනස් වීම, එහෙම නැත්තම් ඒ ආපු සංස්කෘතික විනාශ මේ ලංකාව තුළට ඇතුළට හමාගෙන ආපු ඒ සුලි සුලක වෙනස් වීමක් නොකර ඔවුන්ගේ ඇජෙන්ඩා එක දිගින් දිගටම කරගෙන යනවා. මොකද මම අර දිගටම කියනවා මේ නව සේදමාවත නිර්මාණය කිරීමේදී ලංකාව කියන රාජ්‍ය දැවැන්ත සංදිස්ථානයක් නැත්නම් දැවැන්ත කාර්යභාරයක් භූදේශපාලනික වශයෙන් ඒක හසුරුවන. එතකොට ඒකෙදි ඔවුන්ට මේ රාජ්‍ය යටත් කරගන්න බැරි කාරණා කීපයක් තියෙනවා. එක තමයි භික්ෂුන් වහන්සේලා, දෙක තමයි සිංහල බෞද්ධයන්ගේ එකමුතුභාවය, තුන තමයි ලංකාවේ ත්‍රිවිධ හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව ඇතුළු මේ ත්‍රිවිධ හමුදා. මොකද අපේ සම්පට්ටික නැති වුණත් අපේ හමුදාව ලෝකයේ ජයග්‍රහණය කිරීමට නොහැකි යුද්ධයක් ජයග්‍රහණය කරපු එකම හමුදාව, යුද්ධ ගුවන් නාවික කියන ඒ සියල්ලම තියෙන ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කරපු එකම හමුදාව ලංකාවේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව. ඒ කියන්නේ යුද්ධ ගුවන් නාවික කියන මේ හමුදා ත්‍රිත්වය එකතු වෙලා. එතකොට මේකේදී සංකලනය කරලා මේ දේවල් වල කේන්ද්‍රීය ප්‍රශ්නය අවබෝධ කරගන්නකොට අපිට අවබෝධ කරගන්න තියෙන දෙයක් තමයි මේ කරන්නේ කොටස් වලට බෙදලා ඉන්දියානු ව්‍යාප්තවාදය මගින් ලංකාව MCC වලට, සීපා වලට, එට්කා වලට ගොදුරු කර ගැනීමට කරන තවත් එක්තරා දිගුවක් කියන එක තමයි අපිට මේ දෙයින් අනුමාන කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අපි දැක්කා අවුරුදු නැකත් චාරිත්‍ර ටික වෙනස් කරලා තියෙනවා. කට්ටියක් කියන මේක හොඳයි කියලා, කට්ටියක් කියන මේක හොඳයි කියලා. අපි දකිනවා අර ලංකාවෙන් නැකත් හදන පිරිස අතරට RSS එකට, එහෙම නැත්නම් ශිවසේනාවලට, බ්‍රහ්ම කුමාරි ෆවුන්ඩේෂන් වලට සම්බන්ධ පිරිස රිංගල මේ දේවල් අවුල් කරන හැටි අවබෝධයක් ගන්න පුළුවන්. මේවා ආරක්ෂකංශ හොයන්න ඒකම මාධ්‍ය මගින්, තරුණ පරම්පරාව මගින් සංස්කෘතියට තමන් සංකල්පය වලට ආදරය කරන එක ඈඩ් කරවන්න හදන්නේ මොකද්ද? භූදේශපාලනික වශයෙන් මොකද්ද කියන එක ගැන ලංකාවේ බුද්ධිංශ සහ අනෙකුත් ආරක්ෂකංශ අවධානයකට යොමු කරන්න ඕනේ. ලංකාවේ දේශපාලඥයෝ මේ පිළිබඳ රටට ආදරයක් තියෙනවා නම් නැත්නම් ඔවුන්ගේ ඉත්ත නොවේ නම් වෙනත් බටහිරකින් හසුරවන, වෙනත් විදේශීය බලවේගයකින් හසුරවන ඉත්තෙක් නෙවෙයි නම් දේශපාලඥයෝ මේ වෙනුවෙන් කතා කරන්න ඕනේ, මේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ, මේකට විරුද්ධව නැගී හිටින්න ඕනේ. ඔවුන් රටේ අභ්‍යන්තර දේශපාලනය රැකගන්න අවශ්‍ය නම් රට
රටට අභ්‍යන්තර දේශපාලික වශයෙන් ඔවුන්න ඇලුම් කරනවා නම් ආදරය කරනවා නම් මේ පිළිබඳ හොයන්න ඕනේ. එතකොට අපේ මිනිස්සු දැන් ඔය මේ වීඩියෝත් එක්ක කට්ටිය දානවා රෑට අපිට නැගිටින්න බෑ එක කතා කියනෝනේ. ඔය ගේන ඔක්කොගෙන් බැලුවොත් මේ සමාජවාදී දේශපාලන කඳුර නියෝජනය කරන දේශපාලනික හැසිරීම භාවිතා කරන පිරිසක්. අපි ඔවුන් දකිනවා එදා ඉඳලම ඔවුන් කරේ රටට වින කරන දේවල් මිසක් රට හදන දේවල් නෙමෙයි. හැම වෙලේම මොනවද ඒ කරා වුණත් කරේ රටට වින කරන දේවල්. ඒ හැසිරීම තුල ඔවුන්ගේ නායකයන් හැසිරීම තුල අපි දැන් අමුල් අදානි අම්බානිලත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන හැසිරීම කොහොමද කියලා. ඒගොල්ලෝ මේ පිළිබඳ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් ඔවුන් ඉන්දියානු ව්‍යාප්තවාදයට එහෙම යට වෙලා ඉන්නේ. එතකොට මේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ රටේ තියෙන සංස්කෘතිකමය වශයෙන් අපිව යටපත් කරන්න සංස්කෘතිමය වශයෙන් අපිව විනාශ කරන්න කරන වැඩපිළිවෙලක මූල ආරම්භය තමයි මේ වෙනකොට මේ දාලා තියෙන්නේ. උදාහරණයක් ඇරෙන්න මම උගලන්ට කියන්නම්. ලෝක ඉතිහාසයේ පරංගින්ට පරාජය කියන දේ කියලා දීපු දෙයක් තමයි සීතාවක රාජධානිය මගේ සීතාවක රාජසිංහ රජු ටිකිරි කුමාරය. ටිකිරි මුල්ලේරියා වෙලේදී ධන ලේන් නැහැ වෙන්න 53,000කට ආසන්න පෘතුගීසි හමුදාව කැටිගාලා දැම්මට පස්සේ එතන අභිමානය කෙලසන්න මොකද්ද කළේ? එතන තමයි ලෝකේ හරිනම් අපි අදටත් ස්මරණය කරන්න ඕනේ අපේ පරම්පරාවලට අනාගතයට අපි ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් තැනක් මෙන්න මෙහෙම જાතියක් තමයි අපි මෙහෙම જાතියකින් තමයි අපි ගොඩ නැගුණේ. ඒක ඉස්මතු කරලා පෙන්වන්න තියෙන තැනට ගැහුවා කට්ට ගන්නට ඇවිල්ලා මොකද්ද කරේ? හැදුවා මානසික රෝහල පිස්සන් කොටුවා. අද අපිට මුල්ලේරියාව කියපු ගමන් අංගොඩ කියපු ගමන් මතක් වෙන්නේ මොකද්ද? පිස්සන් කොටුව. අභිමානයේ කෙලෙසුවා. සිංහලයන්ට තියෙන ලිඛිත ඉතිහාසය ලිඛිත සංස්කෘතිය වසර දහස් ගණනාවක් ඉතිහාසයක් තියෙන මේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි හම්බෙන මිනිහා ගල්කන්ද පොම් පරිප්පු ඉබ්බන් කටුව එතකොට උඩ රංචා මඩම ඔය ඇමිලි පිටිය ආශ්‍රිතව බූන්දල ඔය මේ ආශ්‍රිතව හම්බෙන අපේ ඉතිහාසයත් එක්ක අනේ මේ වගේ ඉතිහාසයක් හම්බෙන්නේ නැහැ ඉන්දියාවෙන්වත්. ඒක මතක තියාගන්න. මේ වගේ ඉතිහාසයක් හම්බෙන්නේ නැහැ මැණික්හාමි වගේ ඇටසැකිල්ලක් හම්බෙන්නේ නැහැ ඉන්දියාවෙන්වත් ආසියාවෙන්ම හම්බෙන්නේ ලංකාවේ. ඒක ගැන මතක තියාගන්න. ඒක ගැන මතක තියාගෙන අපි ගොඩනැගිය යුතුයි. මොකද යුරෝපීයන් පවා කියනවා ඉතිහාසය තමයි සංස්කෘතිය තමයි වර්තමානය තුලින් අනාගතයේ ගොඩනැගිය හැක්කේ කියලා. මේ සංස්කෘතිය සහ ඉතිහාසය විනාශ කරලා දාලා වර්තමානය විනාශ කරලා දාලා අනාගතය සම්පූර්ණයෙන්ම මේ ලක්දීපේ විනාශ කරන්න හදන කුමන්ත්‍රණයේ ගොදුරක් වෙන්න එපා. තරුණ පරපුර මේවට යන්න එපා. මේක සිංහල බෞද්ධ රටක්. අනිත් සියලු ජන වර්ගවලට ජීවත් වීමේ නිදහස තහවුරු කරන ඒක රැකගන්න ඕනේ. ඒක රැකගත්තේ නැත්නම් මුළු ලෝකෙම විනාශ වෙනවා. මුළු ලෝකයටම මේ සිංහල බෞද්ධ රාජ්‍ය මගින් යවන පණිවිඩය යවන්න නැති වෙනවා. ඇයි මේ සිංහල මේ රටට ගහන්න මේක මහා දෙයක්ද? මේ ඒ දීන මානසිකත්වයෙන් ඉන්න එපා. පොඩ්ඩක් හොයලා බලන්න. උදාහරණයක් ඇරෙට ඔගොල්ලන්ගේ ගමේ සල්ලි තියෙන හොඳ ෆැමිලි එකක් ඉන්නවා. ඒ ෆැමිලි එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන දුව ක්ලබ් යනවා, පුතා කුඩු ගහනවා, තාත්තා වෙන මොනවා හරි කරන, අම්මා තව වෙන ප්‍රශ්න තියෙනවා, හැම තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට සල්ලි තියෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ තව ගමේ පවුලක් ඉන්න ඒගොල්ලන්ට විශාල මිල මුදලක් නැහැ. ඔවුන් හොඳින් ජීවත් වෙනවා. අම්මා තාත්තා සමගින්, දරුවෝ සමගින් එක මේසෙ වාඩිලා කාලා එන සමගින් ඉන්නවා. අර ෆැමිලි එක හැම වෙලෙම බලන්නේ ඔවුන්ගේ මට්ටමට අර පවුල විනාශ කරන්නේ. අන්නේ ඒකෙදි හිතලා බලන්නකෝ කොහොමද ඒ ගමේ අවබෝධය ගන්න. ඒ වගේ තමයි මේ භූදේශපාලනික වශයෙන් උත් ගත්තාම ලෝකේ සංස්කෘතික වශයෙන් අනාථ වෙච්ච මිනිස්සු ඉන්නවනේ. ඒ අනාථ වෙච්ච එවුන්ට සනාත වෙන්න ක්‍රමයක් නැහැ. මේ සංස්කෘතිය, මේ අඛණ්ඩ සංස්කෘතිය දැක්කම මේකට ඉරිසියයි. උදාහරණයක් ඇරෙට අපි කතා කරනවා. අපි අපේ සංස්කෘතික මේ වශයෙන් අතිපෝෂණයක් තියෙනවා. සංස්කෘතික මේ වශයෙන් විශාල දායාද ප්‍රමාණයක් අපි දායාද කරලා තියෙනවා. එතකොට ඒ දායාද වලට ඔවුන් වෛර කරනවා. ඔවුන්ගේ කරගන්න බලනවා පුළුවන් ප්‍රමාණයක්, නැත්තම් ඒක විනාශ කරලා දාන්න බලනවා. ඒක තමයි මේ කරන්නේ. උදාහරණයක් ඇරෙට අපි පෙරහැරේ අලි අරගෙන යනවා. අලි හීල කරපු ජාතියක්. අලියාගට ඇඳුමක් අඳලා, අලියෙකුට කරඬුවක් තියලා දෑලි අලි දෙන්නේ තියලා ඉතා විචිත්‍රවත් අන්දමේ පෙරහැරක් කරනවා. ඒක දැක්කහම ඒකක් නැති මිනිහෙකුට ඉරිසියයි. අර සංස්කෘතික මහා සංස්කෘතියක් තියෙන ජාතිය දැක්කහම එක්කෝ ඒක ඔවුන් සතු කරගන්න බලනවා, එහෙම නැත්නම් ඒක ගැන විවේචනය කරනවා. උදාහරණයක් හැටියට ඇපල් ෆෝන් එක ගමුකෝ අපි. ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් මිනිහෙක් ඒක පාවිච්චි කරන්න ගන්නවා. පාවිච්චි කරන්න බැරි එක මොකද කියන්නේ? ආපෝ ඇපල් මට හරියන්නේ නැහැ, මට ඇන්ඩ්‍රොයිඩ් තමයි හරියන්නේ, මට ඇපල් එකේ තියෙන සිස්ටම් එක හරියන්නේ නැහැ. අරම කියලා බයිලා කියන. ඇයි ඒ? උට ඇපල් එකක් ගන්න තරම් වත්කමක් නැති නිසා. තම කතාව ඒකයි. ඒ වගේ සංස්කෘතිකාංගමය වශයෙන් උත් අර වගේ දෙයක් ගන්න නැති එක ඌ කරන්නේ සංස්කෘතිකාංගමය විනාශ කිරීමේ වැඩපිළිවෙල දියත් කරන්නේ. උදාහරණයක් ඇරෙද්දී දැන් අපි ශේෂත් පාවිච්චි කරනවා. අපේ ශේෂත් සංස්කෘතිකාංගමය
ආයුධයක් වශයෙන් අපි ගොඩනගමු සේස. මුර ආයුධ පාවිච්චි කරනවා. අද ඔයාලා බලන්න සමහර ආගමික කණ්ඩායම් ඒ දේවල් ඔවුන්ගේ කරගන්න උත්සාහයක් දරන්නේ නැද්ද? අද අපි මහානායක හිමිපාණන් වහන්සේ කියලා කියනවා. අනුනායක හිමිපාණන් වහන්සේ කියලා කියනවා. අද සමහර ගිහියොත් ඒ නම් දාගෙන ඔවුන්ගේ ආගමික සංස්කෘතිය ගොඩනගා ගැනීමට උත්සාහයක් දරන්නේ නැද්ද? ඔවුන්ගේ ඒ ආගමික ස්ථානවල සේසත් මුර ආයුධ ඒ වගේ දේවල් තියලා ඒ තමයි සංස්කෘතික දීනිය. ඔවුන්ට සංස්කෘතිකාංගයන් නැති විදිහ නිසා ඔවුන් මේ සංස්කෘතිකාංගයෙන් පෝෂණය වෙන්න උත්සාහයක් දරනවා. ඒ වගේ තමයි ඒක පෝෂණය කරගන්න බැරි නම් අරක විනාශ කරන්න තමයි ඔවුන්ගේ උත්සාහය තියෙන්නේ. ඉතින් මේ සංස්කෘතිකාංගමය වශයෙන් මේක විනාශ කිරීමට දරන මේ ප්‍රයත්නවලට ඔබ දායක වෙන්න එපා. ඔබ සබුද්ධිකව හිතන්න, ප්‍රඥාවන්තව හිතන්න, ප්‍රඥා මූලිකව හිතන්න. ඔබේ ඥානවලින් ඔබට ප්‍රඥාවක් කියන දෙයක් ලැබිලා තියෙනවා. ඥානවලින් ඒක සිංහලයන්ට සුවිශේෂී. එතකොට ඒ ඥානවලින් ලැබිච්ච ප්‍රඥාව මොට කරගන්න එක එක ක්‍රියාකාරකම්වල, සමාජ ක්‍රියාකාරකම්වල නිරත වෙන්න එපා. ඔබව යුද්ධ කරලා අල්ලන්න බෑ. මේ රට දන්නවනේ යුද්ධ කරලා ගහලා අල්ලන්න බෑ කියන එක දන්නවා. එතකොට මේ රට එක්කවලට යටපත් කරගන්න ඕන නම් පළවෙනි දේ තමයි සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන්, යුදමය වශයෙන් අපි වස්තාවර කිරිය කර යුතුයි. ඒ කළ යුතු දේ දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාල ආහාර සිදු කරමින් යනවා. සංස්කෘතිකමය වශයෙන් මේ වගේ දේවල් දාලා ලංකාවේ තියෙන සංස්කෘතිකමය පරිහානියක් ලක් කරනවා. ඉතින් ආගමික වශයෙන් භික්ෂුන් වහන්සේලාට නැති ලංකාවේ භික්ෂුන් වහන්සේලා 40,000ක් 30,000ක් අතර ප්‍රමාණයක් වාසය කරනවා. එතකොට ඔවුන්ට එක භික්ෂුවක් කරපු දෙයක් සමස්ත භික්ෂුවකටම දාලා මඩ ගහන මට්ටමට ඔවුන් ඒක මෙව කරනවා. අපි දැක්කනේ අර පල්ලියක ලෙල්ලමක ප්‍රශ්නයක් වෙලා ඒක ඔවුන් ටක් ගාල වහගත්ත හැටි, පල්ලියේ එක තැන ළමයි 7 දෙනෙක්ව දූෂණය කරලා තිබුණා, ඒව වහගත්ත හැටි දැක්කනේ ඔවුන්. නමුත් කුමන්ත්‍රණය මේ වගේ එක තැනක් වෙච්ච එකම සිංහල බෞද්ධයාගේ ඒක මුළු රටටම සමාජයටම ගෙනහිල්ලා සමස්ත භික්ෂු චරිතයටම ඒ ලේබලය අලව. ඊළඟ කාරණාව ත්‍රිවිධ හමුදාව. ත්‍රිවිධ හමුදාව මේ වෙනකොට ඔවුන්ගේ චිත්ත ධෛර්යය රන් කෙන්දකින් බැඳපු චිත්ත ධෛර්යයක් තියෙන්නේ. ලෝකේ පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදයක් මානුෂීය පරාජය කරා. එතකොට ඒ පරාජය කරපු හමුදාවේ චිත්ත ධෛර්යයට ගහන්න බෑ කියන එක දන්න නිසා ඔවුන් මේ වෙනකොට හමුදාව විනාශ කිරීමට මෙහෙම දෙයක් තියෙනවානේ. ගහක් වුණත් විනාශ කරන්න ලේසි පිල්ලියක් හැද. බලකොටුවක් විනාශ කරන්න ලේසි බලකොටුවේ එළිය ඉඳන් බලකොටුවට ගහන කොට නෙවෙයි, බලකොටුව ඇතුළේ ඉඳන් එළියට ගහගෙන ආවොත් තමයි බලකොටුවට ගන්න ලේසි. ඒ වගේ දැන් මේ වෙනකොට රට අභ්‍යන්තරය තුළට, භික්ෂු සමාජයේ අභ්‍යන්තරය තුළට, සිංහල සමාජයේ අභ්‍යන්තරය තුළට, හමුදාවේ අභ්‍යන්තරය තුළට ඇවිල්ලා මේ දේවල් විනාශ කරන ඔවුන් ලෙසම පෙනී සිටිමි. උදාහරණයක් හැටියට ගත්තොත් හමුදාවට අපි හෙන ආදරෙයි, මෙහෙමයි අපි හමුදාව රැක ගන්න ඕනේ, අපේ හමුදාව අපි සිංහලයෝ කියලා පෙනී ඉඳලා, හැබැයි විදේශීය බුද්ධි සේවා වලට වැඩ කරලා ලංකාවේ ත්‍රිවිධ හමුදාව විනාශ කිරීමට මඩ ප්‍රචාර ගෙනියන භික්ෂුන් වහන්සේලා විනාශ කිරීමට, භික්ෂුන් වහන්සේලාගේ චරිතය විනාශ කිරීමට අපි සිංහලයේ අපි සිංහලයෝ කියාගෙන විනාශ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරනවා. එතකොට අපි සිංහලයේ අපි සිංහලයෝ කියාගෙන අපිට අවුරුදු වැඩක් නැහැ, අවුරුදු මේකයි අරකයි මේකයි කියලා එතන විනාශ කරනවා. හැබැයි ඔවුන්ගේ කිසිඳු නමක් සිංහල විදියට තිබුණාට ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ ජාන සනිකරම දුවන්නේ පරගති ජාන. ඒකට අපේ මිනිස්සු රැවටෙනවා. ඉතින් ඒ රැවටිලා ඒ විනාශකාරී වැඩපිළිවෙලට අපි සහයෝගය දෙනවා. යකඩයක් විනාශ කිරීමට පිටින් තැලුවට වැඩක් නැහැනේ. යකඩය විනාශ කිරීමට යකඩය තුලින් මල නිපදවි, මලකඩ නිපදවා යකඩය විනාශ කිරීමේ සංකල්පය තමයි මේ වෙනකොට සිංහලය විනාශ කිරීමට බාහිර බලපෑම් මගින් ක්‍රියාත්මක කරන ප්‍රධානම න්‍යාය. මේ න්‍යායට අපේ සමහරක් මෝඩ මිනිස්සු ගොදුරු වෙනවා. අපේ සමහරක් සිංහල බෞද්ධ විරෝධී දේශපාලන කඳවුරු ගොඩනගන්න මේ වෙනකොට ඔවුන්ගේ වෙහෙස මහන්සිය යොමු කරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නය ගැන තව අවුරුදු 5කින් 10කින් තේරෙන්න ගයි. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. එතකොට මම මේ කියන දේවල් වුණත් ඕගොල්ලන්ට ආයෙ ආපස්සට අදින්න බෑ. ඒ උනාට කියලා තියෙනවා අනාගතයේදී මෙහෙම එකෙක් මෙහෙම දෙයක් කියලා හරි තිබ්බනේ අපරාධේ, අපි අහන්න බැරි වුණා, ඒ දේ තේරුම් ගන්න බැරි වුණා, මොනවා කරන්නද නහයට උඩින් ගිහිල්ලා තියෙන්නේ අපේ, දැන් අපි ඔළුවට උඩිනුත් යන්න දීලා බලන් ඉන්න වෙන්නේ කියන එක ගැන මේක අවධානයට ගත්තේ නැත්නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා කියන එක මතක් කරන. ඒක නිසා සබුද්ධිකව රට ගැන හිතන්න, සබුද්ධිකව මේ සමාජය ගොඩනගන්න, මහා දැවැන්ත ශිෂ්ටාචාරය ගොඩනගන්න, සබුද්ධික පුරවැසියෙක් වෙන්න, ඒ සබුද්ධික සවිඥානික පුරවැසියා මගින් දැවැන්ත ශිෂ්ටාචාරයක්, අකණ්ඩ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයක් සියලුම ජනවර්ගවලට ජීවත් වීමේ නිදහස තහවුරු කරපු, ලෝකයේ සිටින සියලුම ජාතීන්ට නිදහසේ පැවැත්ම තහවුරු කරන ඒ ශිෂ්ටාචාරය ගොඩනගන්න ඔබත් එකතු වෙන්න කියලා, ඔබත් දායක වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.